संबंध आयस्मा मौल्य भग्गुनो भिक्कुनी सद्धि अतिवेद संसत्तो विहरति मे मौल्य भग्गुन हामुदुरो भिक्षुनी महाशीलाक्क सीमा इक्मापु कुलुपकमक අතිවේලන් සංසට්ඨ වේදී අති වේලා වේලන් කියලා කියන කියන්නේ මේ සීමාව කියන්නේ. ඊවන් සංසට්ඨ අයස්මා මෝලිය බග්ගුණ විකුණි සද්දි වේදී. එතකොට ඒ සීමාව ඉක්මවාතු බින්නා වූ හිතවන්තකම නිසා අතිවේල ප්‍රතිවුණු ප්‍රතිඵලයේ ගැනීම කියනවා. සචේ කෝචි බික්කු ආයස්මතෝ මෝලිය පග්ගුණස සම්මුඛා තාසම් බික්කුණිනම් අවන්නම් භාසති යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් මෝලිය පග්ගුණ හාමුදුරු ඉස්සරහා පිට ඒකේන මේ අසුර කරන්නා භික්ෂුණීන්ගේ යම් කිසි දුර්ගුණයක් ගැන කියනවා නම් ඒන ආයස්මා මෝලිය පග්ගුණෝ අනත්තමනෝ කුපිතෝ අනත්තමනෝ අධිකරණම් කරෝ එහෙමනකොට මේ ඕලිය පගුණ හාමුදුරුව කිපෙනවා හිත දරක් කර ගන්නවා අසුදුරු කර ගන්නවා
අධිකරණයේ සංඝාධිකරණය එහෙම දේවල් වලටත් බහිනවා සචේපන කෝච බික්කු තාසම් බික්කුලින සමුග ආයස්කත ඕරිය පොගුණස අවන්නම් වාසය යම්සහාරුනම මේ කියන වික්ෂුණීන් වහන්සේලා ඉස්සර ඉස්හාකට මෝලිය පොගුණහවරන්ගේ දෝෂයක් කියනවා නම් ඒ වික්ෂුණීන් අර විදිහට කිපෙනවා මේ විදිය සංඝාධිකරණයේ පැත්තට යනවා එහෙම මේ කටයුතු කරනවා प्रतिपल आकार කර්ම විපාකයද නැත්නම් නෑ 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 කර්ම කතාවක් නෑ මෙතන කියන්නේ ඒ අසුරේ ආශ්‍රේයිත ප්‍රතිපලය තමයි මෝලිය පක්නහාව ඉස්සරහට අර කිසුරේද බැන්නොත් මෝලිය පක්නහාව රට තමයි කිසුරේ ඉස්සරහට මෝලිය පක්නහාව රට බැන්නොත් අර කිසුරේද තමයි මොකද ප්‍රතිපල නනුතම් පත්මුණ කුලපුත්තෝ ශ්‍රද්ධා ආගාරස්ම අනිවාර්යයෙන් පත්මුණෝ පත්මුණ ඔබ මේ ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා මහා වෙච්ච කෙනෙක් නේද ඔතන වක්නාවල තියෙන ඉවම් පන් වෙනවා මුරියන් කාස් දහම් කළා නකෝතේ ඒතම් පත්මුණ පද රූපක් කුලපුත්තස් ශ්‍රද්ධා ආගාරස්ම අනිවාර්යයෙන් පත්මුණදස් මේ ශ්‍රද්ධාවෙන් නිගින් ඇවිල්ලා මහා වෙච්ච කුලපුත්තේකට संसारिकुण ඔබේ ඉදිරියේදී යම් කෙනෙක් ඒ භික්ෂුණීන්ගේ දුර්ගුණයක් කිව්වොත්
तत्रार्थं भगवन ये गेहस्ता छंदा ये गेहस्ता विदक ये अजहिया यह अवस्था वेदी मैंने मेहम हिक में डोर कहाँ बता ये विधि है यहाँ किसी दोष या अवधार की बोल ये गेहिस गेहसित छंदे गेहसित विताक क्या नहीं अलीम साहित्य की कितना बार गेहित 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 क्या नहीं तन्हा द्वेष सहागत छंद ये वाली ये मैं विचार कर ये वाला दूर करेगा मैं तत्रा भी ते बागुन ये वाला सिक्के दाब बाग ये ना मैं हिक में इंदौर हो बता नचे ये मैं जितना विपरीत दाम बाविश दी नचे पापिकं वाचा निच्छा रिसान ये मैं अवस्था वगैरह मगे हितर न विपरिणतं भविष्यति मगे हित ये केलेश्वरीं पेरिले यान्ने न च पापिकं वाचा निच्चायस्सामि मम लामक वचनयक् कथा करन्ने नहि हितानुकम्पी च विहरिष्यामि मम हितानुकम्पा इति करेण वासी करनवा मित्तचित्तो न दोषान्तरोति मैत्रीस्तेन चित्तो द्वेषेन निवे एवं हिते भगवन सिद्धिदाब्बा नौ विधेयट वही पिंड इलाट आय की तस्मात् भगवन तव जे कोचि समुका दासां विकुरीनां यम किसी केनेक ओब इदिरी एदि ए भिक्षुनीन्ट पाणिनापहारं ददेय अतिं गहनं लड्डुनापहारं ददेय लड्डू के गल कटवल दंडे ने पहाड़ अंदर दे दंड किंग धान सत्य ने पहाड़ अंदर दे आवरे किंग धान तत्रा तम भगवन ये गेहिता चंदा ये गेहिता वितक्का ते बजाई जा ये मावस्ता आवेरी मैं गेहित चंदे वितक्के दूर ग्राम डोल तत्रा ते भगवन एवं सिक्किदा बंग ये अवस्था आवेरी मैं मिहम हिक में डोल नचे मे चित्त विपरीत भविष्य न च पापिक वाचा निच्छा मगे हित ये बदल हित विनाशी ने लामक वचन मम कथा करे हितानुकंपी वीरिस्सा मित्तचित्तो न दोष अंतरोति मम काट हम दिना हितानुकंपा चिकरेण वासी कर्म देश स्वभाव मैत्री वासी कर्ण ये वाते भगवान शिक्षित අනාස මේ ද අපේ අපේ දැන් ක්ලෝස් රිලටිව් කෙනෙක් අපි දෙමෝපියෝ හරි එහෙම එක්කෙනෙක්ට කවර හිරියට කරනවා ඒ වගේම රියැක්ෂන් එකක් අපෙන් එනවනේ අපි තරහ ගන්නවා දැන් ඒ වගේ තැනකටත් මේක පාවිච්චි කරන්න පුළුවන් නේද තමයි මේ එක්සැම්පල් එක तस्मात् भगवन तव चेत् को समुखा अवन्नं भाषेय तत्रार्थं भगवन ये गेहिता छंदा ये गेहिता वितक्का ते बजहिया ओब इदिरी ओबट यम किसी के लिए दुर्गुण दोष किए नवन अवन्नं भाषेय ये अवस्था वे भगवन मे गेहस्ते चात्ते वितर्के इवा दूर कराने तत्रार्थे भगवन ये सिक्खिता ये अवस्था मेहमेंद न चे मे चिंता विपरीत भविष्य न चाक वाचा निच्छारिस्सा मे वगे दुस्खिया विनाशेन्न लामक वचन कथाकरण वचन पीठकरण हितानुकंपे वेदिस्सा हितानुकंपा वासीकरण मैत्रीस्तुक्त द्वेषे बैर एवं हिते भगवन सिक्खिता मे विधि
ඒවා සඳහන් කළා. කෝචි පානිනා පහරන් දදී ඔබට යම් කිසි කෙනෙක් අතින් ගහනවා. ලෙඩුනා පහරන් දදී කල්කට වලින් ගහනවා. දණ්ඩේන පහරන් දදී දණ්ඩකින් ගහනවා. සත්ථේන පහරන් දදී ආයුධයෙන් ගහනවා. තත්‍රාන්තම් පගුණ යේගේ හිත චන්දා යේගේ හිත විතක්කාතේ වජහය මෙතෙන්දි මේ ගේ හිත ඡන්දේ විතර්කේ දුරු කරන්නේ. මේ අවස්ථාවේදී මෙහෙම හිතෙන්න ඕන. නචේව මේ චිත්තම් විපරිතම් භවිෂති. මගේ හිත වෙනස් වෙන්නේ. මෙච පාත්කම් වාචන් නිච්ඡාදෙස්සාන. මම ලාමක වචනයක් මේ කටින් පිට කරන්නේ. හිතාල කම්පේ ජීවිහෙලස්සාන. මම හිතාන් කම්පා ඇති කරගෙන වාසය කරනවා යත්තන් කෙරේ. මෙත්ත චිත්තෝර දෝසන්තෝ. මෛත්‍රී සිතින් යුක්තව ද්වේෂයෙන් බහැරව. අනිය ආකාරයට හිතෙන්න කියලා බුදුජානකයන් උදාහරණ කරනවා. ඊට පස්සේ අතකෝ භගවා භික්ඛු ආමද්දේශේ. ආරාධයෙන්සු ලෞට්ටානං ඒකාසන භෝජනේ වැළඳීමේදී මම අප්පාබාධංච ආබාධ අඩු බව දැනගන්නවා. අප්පාතංකංච ශරීරයේ තිබෙන දුක් අඩු බව, ලහුට්ඨානංච සහැල්ලුකම් බලංච ශක්තිය පහසු විහාරංච පහසු විරමිය මම දැනගන්නවා. ඒත තුම්හෙන් වික්‍රේ ඒකාසන භෝජන පුංජත එහිඳ උපහාසයලත් ඒ ඒකාසන භෝජනේ වළඳන. එහෙම වළඳනකොට උපහාසයලටත් මේ කියන ಗುಣ මේ ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් කියලා. නමේ වික්‍රේ දේසු වික්‍රස අනුශාසනී කරණීය අවසින් මට ඒ අත්තන් අනුශාසනා කරන්න උනා උන්නේ. සතුප්පාද කරණීය මේව කෝ වික්‍රේ දේසු වික්‍රස අවසින්. ඒ අත්තන්ට සිහිය ඉපදවීම පමණයි මට කරන්න වුණා කියන්නේ. නැත්නම් මතක් කිරීමක් විතරයි. අනුශාසනා කරන්න වුණා තිබුණා. ඒ වෙයි කියන්නේ අතීතයේ. ආ බුදු දහම කියන්නේ. විකට හරියට කියනවා උදාහරණයක් හැටියට සේතා වික්‍රේ සුභූමිය ආජාතුම් මහාපතේ ආජන්‍ය රතෝ යුක්තෝ. හොඳ විමක හතර මං හන්දියක් තියෙන තැනක බිමක ආජන්‍ය රත්යක් යුදලා තියෙනවා. ඕදස්ත පතෝදා මේ බොහොම පහසුවෙන් ගන්න පුළුවන් වුණ ආකාරයට කෙවිතක් තියෙනවා. එතන මේ ආජන්‍ය රත්යක් එක්ක තමේනම් දක්කෝ යොග්ගාචරියෝ අසදම සාරදී අභිරහිත්වා වාමේන හත්තේන රශ්මිය ගහෙත්වා දක්ෂිණේන හත්තේන පදෝදම් ගහෙත්වා යේ නිච්චිකං යදිච්චකං සාරේයාපි පච්චාසාරේයා. එතකොට දක්ෂ අස්ව මේ අස්වාරෝගෙක් ඉන්නවා. අස්මයන් නිප්පාන දක්ෂ කෙනෙක්. මෙතනත්තා අභිරහිත්වා මේ රතයට නැගලා වාමේන හත්තෙන් රශ්මිය ගහෙත්වා වම් අතින් අපි ගම් අල්ලගෙන දකුණු අතින් මේ කෙවිත අරගෙන යම් තැනකට කැමති නම් යම් දිශාවකට කැමති නම් යම් දුරක් යන්න කැමති නම් ඒ ආකාරයෙන් ගමන් කරනවා. එය මේකෝ මික්කවේ නමේ තේසු දෙකුළු අනුශාසනී කරණීය අවෝසි. මේ වගේ මට මේ කාලේ භික්ෂුන්ට අනුශාසනා කරන්න උනාවත් තිබුණේ
සිහිය ලැබීම පමණයි කරන්න පුරුණාව තුනේ තස්මාදී වික්‍රේ තුම්මෙහි අකුසල වජහත් එහෙනම් උභාසේලා අකුසල් දුරු කරන්න කුසලයෙන් ධම්මේසු ආයෝගම් කරොත් කුසල ධර්මයන් විශේෂ උත්සාහ කරන්න ඒවන් තුම්මෙහි පීවස්මෙන් ධම්ම විනය වෘත්තිං ගුරුලින් වේපුල්ලම ආපඤ්ඤස මේ ආකාරයට උභාසේලා මේ ධර්ම විනයෙහි වර්ධනීයට දියුණුවට මහත් භාවයට පැමිණෙනවා උදාහරණයක් ආය උදාහරණ කියලා සේතා විත්‍රේ ගාමස්සවා නිගමස්සවා අවිදුණ මහත සාලවන ගමක් හෝ නියම් ගමක් හෝ සමීපයේ තියෙන මහා සල්වනය පංචස්ස ඵලන් ඵලන්නේ සංචන්න මේ සල්වනේ මේ සල්ගස් වල හැදෙන පිළිල වලින් මේක වැහිලා තියෙනවා තස්ස කෝචි දේව පුරිසෝ උපජ්ජේය අත්තකාමෝ හිතකාමෝ යෝගක්ඛේමකාමෝ එතකොට මෙතෙන් මේ සල්වනේට වැඩ කැමති හිත කැමති පුද්ගලයෙක් ඉන්නවා සෝ යාතා සාලලක්්‍යෝ කුටිලා ඕජාපහරණියෝ තා පච්චෙත්තා බහිද්ධානී හරේ මේ තරත්තා මොකද කරන්නේ වක්වෙච්ච ඒ වගේම ඕජාපහරණිය ඕජස් ගලන්නා වූ මේ මේ සල් ගහේ අතු ආදී තියෙනවා සාල ලක්ෂ්‍ය තා තච්චෙත්තා බහිදා බහිද්දා නීහරේ ඒවා සහැල කපල මේ එළියට දාන ඇදලා අන්තෝවන සුවිසෝදිතං විසෝදෙයි මේ සල්වනේ ඇතුළේ බොහෝ පිරිසුදු කරනවා යාපනතා සාලලට්ටිය උජුකාතා සම්මා පරිහරේය බොහොම ඍජු මේ සල් මේ ගස් තියෙනවා නම් මර අඩ වෙච්ච අතු පතරිය කපලා දාලා කෙලින් හැදෙන ගස් තියෙනවා නම් ඒවා සම්මා පරිහරේය ඒවා හොඳට සකස් කරනවා ඒවා හොඳට වැවෙනවා එවන් හේතම් වික්‍රේ සාධාරණ අපරේණ සම්යන උද්දීන් ගලුලින් වේපුල්ලං ආපජ්ජේ. එහෙම කරාම ඒ සල්වනේ කාලයක් ගියා බොහොම දියුණුවටපත් වෙනවා. යෝමේ කෝ වික්‍රේ දුම්මෙහි අකුසලම් පජහත කුසල ධම්මේස ආයෝගම් කරවත්. අන්න ඒ වගේ වහන්සේලා අකුසල් දුරු කරන්න කුසල ධර්මයන් විසෙහි උත්සාහ කරන්න. එහෙම කරනකොට මේ ධර්ම විනී මහත් භාවයට පැමිණෙනවා කියලා. ඒක ජනනවා. නිලන් සඳහන් කරන උපමා කතාවක් අරගෙන බුදු මුබ්බම් වික්‍රේ ඉමස්සයේ සාවත්‍යා වේදේහිකා නාම ගහප්තානි අහෝස මේ ශරත් නුවර ඉස්සර හිටියන් වේදේහිකා කියලා මේ ගෘහණියක් වේදේහිකා වික්‍රේ ගහප්තානියා ඒව කල්යාණ මිත්‍රත්ව අපුගතෝ මේ වේදේහිකා මේ ගෘහණිය පිළිබඳව බොහොම හොඳ කීර්ති නාමයක් පැතිරලා තියෙනවා සෝරතෝ වේදේහිකා ග්‍රහපතානි නිවාතා වේදේහිකා ග්‍රහපතානි උපසන්තා වේදේහිකා ග්‍රහපතානි මේ වේදේහිකා මේ ගෘහණිය බොහොම යහපත් කෙනෙක් ඒ වගේම නිවාතා බොහොම යටහත් පහත් මේ ගති දියර කෙනෙක් පැවතුම් ඇති කෙනෙක් උපසන්තා වේදියා ගහපතානි බොහොම ශාන්ත කෙනෙක්. ඔය විදිහට මේ කීර්ති නාමය පැතිරලා තිබුණා. වේදේහිකාය කෝපන මිත්‍රේ ගහපතානිය කාලීනාම දාසියා හොස. දක්ඛ අනරස සුසංවිත කම්මන්තා. මෙතන ඇත්තේ කීයද දාසියා. කාලී කියලා. මේ කාලී දාසිය බොහොම දක්ෂයි කම්මැලි නෑ. ඒ වගේම මේ කටයුතු බොහොම සංවිධානය කරලා කරන කෙනෙක්. අතකෝ භික්ඛවේ කාලියා දාසයා එතන හොසි. බොහොම කාලයක් යනකොට මේ කාලි දාසියට මෙන්න මෙන්න කල්පනා කරනවා.
මයිහංකෝ අයියාය ඒවන් කල්යාණ කිත්ති සන්තු අබ්බුගත මේ මගේ ස්වාමි මේ දියණිය පිළිබඳව ආර්යා පිළිබඳව බොහෝ කීර්ති නාම පැතිරලා තියෙනවා බොහොම නිමිච්ච දැනත්තියක් සුර්ථ දැනත්තියක් බොහොම ශාන්ත දැනත්තියක් මේ ඔය විදිහට දොර මෙතනක කල්පනා කරනවා කින්නකෝමේ අයියා සන්තන් ඊව ලකෝ අජත්තන් කෝපං න පාතු කරවත මේ ස්වාමි දියණිය හිත ඇතුලේ තියෙන කෝපය හෙලි නොකර ඉන්නවද උදාව අසන්තන් එහෙම නැත්තම් කෝපයක් නැද්ද උදාව මයිහෙ මේ වේතන් කම්මන්ත සුසංග වේතන් යේනිමි අයියා සන්තන් ඊව අජත්තන් කෝපං න පාතු කරවත දැන් මම මේ ඔක්කොම වැඩ බල කරනවා. ආය හොයන්න බලන්න යන්නේ. එතකොට ඒ නිසා මේ තරප්ටි මේ කේන්ති ගන්න තියෙනවා. මොකම කල්පනා කළා. යන්නුනහම් අයියා විමසෙ යන්නේ. මෙහිඳ මම මේ තරප්ටි පොඩ්ඩ විමසලා බලන්න. පරීක්ෂා කරලා බලන්න. අතව වික්‍රේ කාලිදාසී දිවා උට්ටාද. මම එතන දවසක් පොඩ්ඩක් පරක් වෙලා නැගිට්ටා. අතව වික්‍රේ වේදේහිකා ගාමතානි කාලිදාසී ඊද දවස. මේ මේ වේදේහිකාව එපාරණිය දාසියට කියනවා. හේජේ කාලීති. මේ वचने तद कर කින් අයේදී අයි කියලා හිතා කින් ජීව උත්හා දීදී පොට දවල් වුණා නේද නැගිටින්න අයි මෙහෙම දවල් දී කියලා නකෝ අයි කින් ජීදී මොකක්වත් නැහැ නොවතරේ කින් ජී පාපී දාසේ දිව උත්හා දීදී කුමිත අනත්තමන භාගුතෙන් අකාදී ඉතින් වැඩක් නැත්තම් මේ මෙහෙම කාරණාවක් නැත්නම් මෙච්ච දවල් නැගිටි ඇයි කියන පොඩ්ඩක් මේ මේ අස්දම පොඩ්ඩක් මේ ඔව් තද කළා මූණ පොඩ්ඩක් අකුල ගත්තා අතකෝ වික්‍රේ කාලියා දාසයා එද්ද හොසුන දැන් කාලි දාසිට දැන් කල්පනා වෙනවා සන්තන් නියම කොහේ අයියා අජත්තන් කෝපන්න පාතුර කරවද නෝ අසන්තන් මේ ඇතුළත කෝපේ තියෙනවා ඒක තියෙන දේම තමයි එලි කරන්නේ නැත්තේ මම්ම මේ සේර වැඩ කරනවා ඒ හින්දා තමයි මේ කේන්ති ගන්න නැතුව ඉන්නේ හොඳයි මම තවත් මෙයා මෙතනදී තවත් ඉන්න සන්තන් කියලා ඔහොම ඉඳලා මොකද කළේ ඊට බහුවදා දිවාතරන් උටාල් තාත් පොඩ්ඩක් පරක් වෙලා නැගිට්ටා අතව වික්‍රේ වේදේහිකා ගහපතානි කාලිදාසින් හේදදෝද කාලිදාසියට මේ දැන ඇති කියනවා හේජේ කාලි මොකද කියලා එදා පොඩ්ඩක් සැරින් අහුවාම තවත් මේ දළු දවල් වෙලා නැගිට්ටයි කියලා නෑ එහෙම කාරණාවක් නෑ කියලා කියනවා ඉතින් එහෙම කියනවා නෝවතරේ කිංචි පාපේ දාසේ දිවාතර උත්තාජේදී කුපිත අනත්තවන අනන්තවන වාචන් විචාරේසි හේතුවක් නැත්නම් මෙච්චර පරකුල මේ නැගිටියයි කියලා එදා ඔන්න පොඩ්ඩක් මේ කටහෙල්ලුව පොඩ්ඩක් මේ සැරේ කතා කරලා අසතුට ප්‍රකාශ කළා එහෙම මිනිසු ටෙස්ට් කරන්න ගමන්තර මේ ඒක මේ ඒ කරන්නේ කිනාට පව පෙරන දෙයක්ද කතා කරගන්න
ඔය පවුල් දෙක ඈ අනුන්ගේ කෙල්ලේ සවුස් දෙන පවුල් දෙක දාසියෝ කියලා කියන්නේ නිකන් වහල්ුව වගේ. නිකන්. ඊට පස්සේ දැන් මේ කාලි කල්පනා කරනවා මම මේ මම්ම මේ වැඩ කරන නිසා තමයි මේ දැනටි ඔය සද්දන් තියෙන්නේ. නැත්නම් මේ ඇතුලේ කෝපය තියෙනවා තරහ තියෙනවා මේ ඒකයි මේ මම සියල්ල කරන නිසා මේ සද්ද ඇති වෙන්නේ කියලා. එහෙම කරන මොකද කලේ මම තවත් පොඩ්ඩක් විමසන්නම් කියලා ඊට පහුද තවත් පරක් වුණා. ඉරක් ඇහුවා අද තවත් පරක් වුණා නේද කියලා. එතකොට මේ ඇයි කියලා අහුවාම කිංජේ දිවාතරං උටාසේ ඇයි මේ මෙච්චර පරක් වෙලා නැගිටි කියලා. නිකෝ අයියා කිංචි නෑ හැම හේතුවක් නෑ ඉන්නේ. එතකොට කියනවා නෝ වතරේ කිංචි පාපි දාසි දිවාතර උත්තාසිති උපිත අනර්ථමන අග්ගල සෝචින් ගහත්තා සීසේ පහන හදා. හේතුවක් නැත්තම් මෙච්චර පරක් වෙලා නැගිටිනවද කියන උඹද කරේ මේ දොර බලලා අරගෙන ගියා. හොඳටම කේන්ති ඉන්න. ඔව්. අග්ගල සූචි කියන්නේ ඒකයි. ඔව්. සීසං ඕබින්දි ඔළුව පැලුණා. අතකෝ වික්‍රේ කාලිදාසි බින්නේන සීසේන ලෝහිතේන ගලන් තියෙන. දැන් ලේ පෙරන ලේ පෙර පෙර මෙතනදී උපද කරේ. පටිවිස කාණං උජ්ජාපේ. සල්ගසින් මිනිස්සු ඉන්නවනේ මිනිස්සුන්ට කෑ ගහලා කිව්වා පසතයියා මේ බලන්න සෝවර්තාය කම්මං පසතයියා නිවාතාය කම්මං පසතයියා උපසන්තාය කම්මං කම්මං මෙන්න බලන්න මේ බොහොම ශාන්ත දයත්‍ය කී මේ වැඩ නිවිච්ච දයත්‍ය කී වැඩ කතං hinaව ඒකදාසිකාය දිවා උත්තා හේති කුපිත අනන්තමන අග්ගල සෝචින් කහතා සීදී පහරක් දස්ස විසං ඔබින්දසේ මේ එකම දාසියයි ඉන්නේ එකම මේ දාසියෙ මෙහෙම පොඩ්ඩක් දවල්ලා නැගිටයි කියලා මේ විදිහට මේ දොරපල්ලෙන් ගහලා උඩුපාල දැන් මේ ලී ගලනෝ නේද කියලා අද කොබිකේ වේදිකාය ගහපතිය අපරේණ සමයේන ඒවා පාපිකා කිත්තු සබ්බවක් ගච්චි නමුත් පස්සේ කාලයේදී මේ වේදිකා පිළිබඳ මේ අපකීර්තිය පැතිරුණා මොහොමද චණ්ඩී වේදිකා ගහව දාන්න මේ වේදිකා කියන දා මහ චණ්ඩී කෙනෙක් අනිවාත ජටහ ප්‍රවදුන් නැති කෙනෙක් අනුපසන්ත ශාන්ත ගති නැති කෙනෙක් අනේ ඒ වගේම බුදුහාමුදුරන් උදාහරණ කරනවා. ඒ වගේ බික්ක වේදේ කච්චෝ බික්ක මේ ලෝකේ කෙනෙක් බොහොම නිවිච්ච ස්වභාවය ඇති කෙනෙක් වෙනවා. නිවාත නිවාතෝ මේ ජටහත් පැවතුම් ඇති කෙනෙක් වෙනවා. උපසන්ත උපසන්ත බොහොම ශාන්ත ස්වභාවයෙන් යුක්ත කෙනෙක් එනවා යාවනං අවනාපා වජනපදා උපසන්ත යම් තාත් ඒතනත්තට අමනාපකාරී වචන අහන්න ලැබෙන්නේ නැත්තම් ඒ තාත් ඔය විදිහට ඉන්නවා යතවචකෝ වික්කවේ වික්කු අමනාපා වජනපදා උපසන්ත යම් අවස්ථාවකදී තමන්ගේ හිත අමනාප කරන්නා වූ වචන
අහන්න ලැබෙනවා නම් අත දෙක්කු සෝතෝති වේතබ්බෝ නිවාදෝති වේතබ්බෝ උපසන්තෝති වේතබ්බෝ අන්න ඒ අවස්ථාවේ තමයි දැනගන්න ඕනේ මේ බුද්ධිලයා බොහොම නිවිච්ච පුත්‍රයෙක් හැරික බුද්ධිලයා කියන්නේ නාහතම් වික්‍රේ වික්‍රම් සෝචෝති වදාමි ජෝ ජීවර පිටවද සේනහන් ගිලාපච්ච බේසජ්ජ පරිකාර හේතු සෝචෝ හොතු යම් කිසි කෙනෙක් මේ ජීවර පිටවද සේනහන් ගිලාපච්ච කියන මේ ජීවපසේ නිසා සෝච භාවයේ ඉන්නවා නම් ඒ තරන්තා සෝචය කියලා මොකක් කියන්නේ සෝචසතං ආපෝ තංගිස හේතු ඇයි තංගිසෝ වික්‍රේ වික්‍රෝ ජීවර පිටවද සේනහන් ගිලාපච්ච බේසජ්ජ පරිකාරං අලබමාන යම් අවස්ථාවකදී මේ සිල්පසේ නොලැබුණොත් නසෝචෝ හොති අර කීවල්කම නැහැ නසෝචසතං ආපජ්ජති ඒ ස්වභාවයටපත් වෙන්නේ යෝචකෝ වික්‍රේ වික්‍රෝ ධම්මං ඊව සක්කරන්තෝ ධම්මං ගල්වරන්තෝ ධම්මං අපචායමාන යම් කිසි කෙනෙක් ධර්මයට සත්කාර කරමින් ධර්මයට ගරු කරමින් ධර්මයේ පුදමින් සුවච වෙනවා නම් සුවච භාවයටපත් වෙනවා නම් तमाम सोच होती वजह मान इतने तात्म सोच बुद्धि लगी रहती है धर्मीय मूल कर गया ना सोच भाव ऐसे हुए तस्मा हाथ ये बिक्री ये वाली सिक्के तब बंगे हैं ना मैंने मेहमान ही पेंट हुआ ना धम्मंग ये वाला सत्कारण तो धम्मंग घर करो तो धम्मंग अपचाय मारो धर्म ये टाइम सत्कार कर बिन घर कार कर बिन ये वाली में धर्मीय बुद्ध में सोचा भविष्य में आप सोच रहे हो සෝචස්සතං ආපජ්ජසාමාති සෝච භාවයට පැමිණීම. ඔය විදිහට එක් මෙන්නට ඕනේ බුදුජානනා සඳහන් කරනවා. එතන තෙරුවන් සඳහන් වෙන්නේ තියෙනවා ඒ ධර්මයේ ගැන විතරක්. නේ. එතන කියන්නේ මේ. දැන් මේ නිවිච්ච බව සෝච භාවයේ ඊකරුකම කියන්නේ ධර්මයට කරන සැලකිල්ලක් හැටියටම ඇති වෙන්න ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ ධර්මයට අනුවන හික්මීම තියෙන්න ඕනේ. දැන් අරයා මේ කීකරුකම නිකන් අහිංසකම මුලින් තිබ්බේ නිකන් නිතිවිලා තියෙන්නේ එයා මේ හිතලා ඒක අනිත්‍යයේ වැරද්දක් ඔව් ඒක මතු වුණා දැන් සේවිකාව අවුස්සම තමයි එයාට තරහ ගිහිල්ලා එයාගේ තරහ මතු වුණා එතකොට දැන් එහෙම නැතුව බුදුහාම කියන්නේ මේ අවංකවම දැන් ගුණ ධර්මයක් හැටියට එයා ඒ ඉවසීම නිවිච්චකම් බුදු කළා නම් එන්න සේවිකාව ඔබ කරත් එයා ඉවසෙන්නේ ගොඩක් ගිහියෝ අයිති වෙන්නේ අර කන්ට්‍රෝල් එක අඩු මේ දෙන්නේ ඒ කියන්නේ ඒක කොහොමද තරහ වගේ කන්ට්‍රෝල් කරන්න කොහොමද අමාරු නේද මිලකට කියනවා පංචමේ විකේ වචන කතා යේහිවෝ පරේ වදමානා වදෙයි අනිත්‍යයන්ට කියන කතාකර ක්‍රම පහක් තියෙනවා. කාලේනව අකාලේනව. කාලේ වෙන්නත් පුළුවන් සුසුසු කාලේ වෙන්නත් පුළුවන් නුසුසු කාලේ වෙන්නත් පුළුවන්. භූතේනව අභූතේනව. භූතකයක් සිද්ධ වෙච්ච දේ අභූතක් සිද්ධ නොවෙච්ච දේ. සංහේනව පරසේනව. මට සිල්ක වචනේ නැත්තම් පරස වචනේ. අර්ථ සංගිතේනව අනත් සංගිතේනව. අර්ථාන්විතය හෝ අර්ථයෙන් බැහැර හෝ මෙත්ත චිත්තාව දෝසාන්තරාව මෛත්‍රීයෙන් හෝ නැත්තම් ද්වේෂයෙන් කාලේනවා වික්‍රේ පරේ වදමානා වදෙයුන් අකාලේනවා භූතේනවා අභූතේනවා සංහේනවා පරුසේනවා අත්සංගිතේනවා අනත්සංගිතේනවා මෙත්ත චිත්තාව දෝසාන්තරාව තත්‍රාපි වෝ භික්ඛවේ ඒවා සික්කිතබ්බං එහෙම අවස්ථාවෙදි මෙහෙම හිතෙන්න ඕන මොකද නචේව නෝ චිත්තං විපරිතං භවිෂ්‍යති අපේ හිත වෙනස් වෙන්නේ නැහැ නච පාපිකං වාචං නිච්චාරිස්සාමි ලාමක වචන අපි පිට කරන්නේ නැහැ හිතාර කම්පිත විහෙලිස්සාමි මෙත්ත චිත්තන දෝසාන්තරා
අපි ඒ අත්තන් කරේ හිතානුකම්පාවෙන් වාසය කරනවා ද්වේෂ මුලින් තොරව තංච පුද්ගල මෙත්තා සාගත චේතසා පරිත්තා විහෙරිස්සාම ඒ පුද්ගලයා කරේ මෛත්‍රී සිත පතුරුමින් වාසය කරනවා तदा रम्मणांच संभावंत लोकं मित्ता सागरेण येत्सा विपुलेन महंगतेन अपमानेन अवेरेन अभ्यापज्येन परित्ता विरिस्सामा ये मैत्री हित अरमुन संभावंत लोकं मुल लोके करहिम पतुरोमिन वैरेन हा द्वेषेन तुर चितिन युक्तो वासय करुमु कीला ओय विधिने इक्मेन्न ओन कीला बुद्धजन वा सदाहं करा तरंद अर्थेन तुर वचन कियन्ने मे संप्रप्त ए वगे महापलव मम विनाश कर सो तत्र खनेय एहम केले तंडंगल कोटनो मारनो तत्र विग्रहय इला तंडंगल पास हाटा विसि करनो तत्र ओट्टु वेय तंडंगल केले गहनो तत्र ओ मुत्तेय तंडंगल मूत्र करनो अपटवी भविसे भवसि अपटवी भविसे भवसि भवसि इकाने मे बोलो विनाश विनाश तंकि मंजन बिते अभिनसो पुरुषो इम महावटवे अपटवे करी मुखद किया महापुर एतनता विनाश कर नो हेतम पंथी ने तंकि हेतु अयम बंदी महापटवे गंभीर अपवीय मे महापुर महमुक प्रमाण चरण बे सान शुक्र अपटवी का मे महापुर विनाशकर यादव मनसो पुरुषो किलमतस विघातस भागी अस्ति हेम करण बुद्धि वेन्नी क्लांत भाव प्रेमिनो इलाट विहेचट पत्नो अंदे उदरिया वचन मार्ग भक्तन अनीतत्व मुहांशीला एक तमें कालेन वालेन वूतेन वूतेन वन्नेन वर्षेन वत्संगेन वत्संगेन वेत्तचिता वोषातरा वोय वस्त्र पुट कथाग्रह दोष दूर हिमावस्था मैंने मिहम हिपेन्द नचे नव चिंत विपन्नत भविष्यता मैत्री भूतेन सन्नीहन वर्षेन अर्थसंगीतेन अनर्थसंगीतेन දෙවනි කාරණේ කියන්නේ මේ සත්‍යද නැත්ද කියන එක නේද සත්‍ය දේනවා දේනවා කියන්නේ ඇත්ත හෝ බොරු හෝ කියන කොහොම එකක් කිව්වත් හිතේ මෛත්‍රිය වෙනසක් කරගන්න නෑ කියන්නේ වෙනසක් කියන්නේ මෛත්‍රී සිතේ වෙනසක් කරගන්න නෑ අමාරු වැඩක්
ඇනේ නමාර විතමට ඊළඟ උදාහරණයක් ගන්නවා සේතා වික්‍රේ පුරුෂෝ ආගච්ඡේ ලාඛං වා හරිද්දින් වා නීලං වා මජ්ජිට්ඨං වා ආදාය කෙනෙක් කෙනවා මේ පාට වර්ග අරගෙන හරිනේ ඇවිල්ලා මෙතන තගින සෝයවන් වදී මෙහෙම කියනවා අහං ඉමස්මින් ආකාශේ රූපානි විදිස්සාමි රූපවාද භවං කරිස්සාමි මම අහසේ චිත්‍රාන්ත तंगी मंजर बिक्री अभिनोसो पुरुषो मत आकाश रूपा लिखे रूपवाद भाव करे जा रहे ताट में आसे चित्र आदि ने बुलवा बुलवा का मत नहीं आया नहीं बात नहीं आकाश अरूपी अनिदास सुनो आकाशे मेरे अरूपी रूपे अपने ऐसा में आकाशे चित्र अंदिन बे रूप पाल कर यम किसी पत्ने मेकन आकार वचन मार्ग दिए ये आकार कथा करना तदारंभना स्वभावंत लोक लोकयागरण आकाश समेन चेत सायुन महंगे अपमान अवीर अभ्यापज्यन पड़ता अहसह ये बुद्धि गिरीशिपत्रिकरण मुल सदाकले पटवी समीर महाबलोह सामन इलाकन चेता बिक्रे पुरुष अगचे आदित्य तिरुक आदाय पत्कर पंद मकर गिनीहुला अरे नैला मेतन तीन अहम इमा आदित्य तिरुक्काय गंगा नदी संतापिस्सा मम्मे पंदमे मे गिनीहुले मे गंगा नाम गंग उरुगर संपर संपरितापिस्सा वडा तुरुगर तंकी मंजति मित्वे अभिनुसो पुरुषो आदित्य तिलुक्काय गंगा नदी सो संतापे संपर्तापे इतने बुलवंद गिनी हुले मे गंगा नाम गंग बुलवंत ऐ गंगा ही भंते नदी गंभीर अपमेय गंगा नाम गंग महा विशाल गंगा प्रमाण कर सान सुकर आदित्य तिलुक्काय संतापे एक गिनी हुले हेम रखें हेम करण्यान විහිසර පත්‍රිකාවේ වෙන්නේ දුරියන්නාස නාගරණ ඒ අපරිද්දෙන් මේ කියන වචන පතයන්ගෙන් ජම් කිසි කෙනෙක් ස්පර්ශ කරනවා නම් හේතනත්ත කරෙහි ගාගේ මුළු ලෝකයේ ගෙහිම ගංගා සමේන චේතස ගංගාවක් හා සමාන සිටිවිලි වලින් යුක්තව මේ මෛත්‍රීසිත පතුරුවෙන් වාසය කරනවා ඒ ආකාරයට වහන්සේ හික්මෙන් දොන महापोलो वगे अहस वगे इलाकता चिन्ह ससरा चिन्ह बब्बरा क्या बहुम होते मट से लुट कर मुलुंगे सर सर बरबर सर्दन हणति बिलार बस्ता बलल हमें करको पशुम जाती है එතකොට අත පුරුෂෝ ආගච්ඡය කට්ටංවා කටලංවා ආදාය කෙනෙක් කියනවා මේ ලී කැල්ලක් හරි ගල් කැල්ලක් හරි අරගෙන ඇවිල්ලා කියනවා සෝ ඒවා මදේ මෙහෙම කියනවා අහං ඉමන් බිලාවර බස්තං මද්දිතා සුමද්දිතා සුපරිමද්දිතා මොදුකන් තුලිනෙන්
චින්න සසරං චින්න බබරං කට්ටේනවා කට්ටේනවා සසරං කරි සාමි බරබරං කරි සාමි එහෙම සද්ද ඇහෙන්නේ නැත්ත නැති මේ බලධමින් කරා වූ මේ භාජනේ පසුම්බිය මේ තරම් මෘදු මඩසිරු පසුම්බිය මම සරසර කියන සද්ද ඇති වෙයි බරබර කියන සද්ද ඇති වෙන එකක් කරනවා කියන දවර බුදුහාරාම එහෙම කරන්න පුළුවන් එහෙම කරන්න බෑ ඇයි ඒක ඒ තරම් මේ බොහොම සියුම් මඩසිරු කරලා තියෙනවා අනේ ඒ වගේ බුදුහාම සඳහන් කරන ඒ වගේම මේ විදිහේ මේ පස් ආකාරයෙන් මේ වචන මාර්ග තමන් ස්පර්ශ කරාම නැත්නම් තමට අහන්න ලැබුණාම මේ ආකාරයෙන් බින්දුවන මොකද ඉක්මන්නේ නචේවනෝ චිත්තං විකෘතං භවිෂ්‍යති අපේ හිත විනාශ වෙන්නේ නච පාදකං වාචා නිච්චාරේසාම ලාමක වචන අපි කටින් පිට කරන්නේ හිතානුකම්පිත විරිසාම අපි හිතානුකම්පා ඇති කරගෙන වාසය කරනවා මෙත් චිත්ත මෛත්‍රීස්ති නිත්තු ද්වේෂින් බහැරව මේ බුද්ධිලාගෙන මෙත් චිත්ත පතුරවමින් වාසය කරනවා මේ මෙත් චිත් නැත්නම් මෛත්‍රී ආරම්භණි සම්භාවන්තං ලෝකං මේ ලෝකයේ කෙරෙහිම විලාරවස්ථා සමේන හරියට ඒ අර සරසර සද්ද ඇහෙන්නේදී බලල් පසුන් විහා මේ හමින් කරපු පසුන් විහා සමාන මේ අපි වාසය කරනවා. තරහඳත ලාමක වචන කියලා. ඈ ලාමක වචන කියලා එතන පැහැදිලි කරන්නේ. මහත් වචන. මේ ආකාරයේ ඉක්මන නොවෙන්නේ විවස්තන් කරනවා. ඊළඟට කියනවා උබතෝ දන්න කේන විජේ වික්කවේ කත කේන චෝරා ඕචරක පහත් හැසිරීම ඇති හොරු උබතෝ දන්න කේන දෙපැත්තේම මේ දඬු දිනා මොකද දින බණ්ඩිකේට කියලා කියන්නේ දේවල් දෙපැත්තේ මෙතන කියතකින් අංගමංගානේ ඕකන්තේයි අතපය කවනවන තත්‍රාභියෝ මනෝපදෝසෙය එහෙම අවස්ථාවලදී යම් කෙනෙක් තමගේ හිත දෝෂණය කර ගන්නවා නම් නමේසෝ තේර ශාසන කරෝ මෙතනත්තා මාගේ මේ ශාසනය නැත්නම් අනුශාසනාව කරන කෙනෙක් නෙමෙයි තත්‍රාභියෝ වික්‍රේවාචික ධම්මං අනේ අවස්ථාවේදී මේ ආකාරයට හික්මෙන්න ඕන මොකද නචේව නො චිත්තං විපරිතං භවිෂ්‍යති අපේ හිත වෙනස් වෙන්නේ නැහැ පාපිකං වාචාන් නිච්චාරිස්සාම ධාමක වචන අපි විට කරන්නේ හිතානුකම්පේ විහෙරිස්සාම හිතානුකම්පය ඇතුව වාසය කරනවා මෙත්ත චිත්තාන දෝසන්තරා ද්වේෂෙන් නොයි මෛත්‍රිසිතෙන් යුක්තව තංච පුක්කල මෙත්තා සාගරේ ජීවිසා පරිත්තා විහෙරිස්සාම ඒ බුද්ධිලා කරෙහි මෙත්සිත පතුරමින් වාසය කරනවා තදාරම්මණ සම්භාවත් අල්ලෝකං මෙත්තා සාගර ජීවිසා විලේන මහගතේන අපමානින අවේරින අභ්‍යාවජන පරිත්තා විහෙරිස්සාම ඒ මෙත් මෛත්‍රී අරමුණ මුළු ලෝකයේ කෙරෙහිම පතුරවීම මෛත්‍රී සිතින් යුක්තව අපි වාසය කරමු කියලා ඒ ආකාරයට ඒ වගේම වික්‍රේ සික්කිත බව මේ ආකාරයට හිතෙන්න ඕන උදාහරණයක් සඳහන් කරලා ඉමං චතුන් මෙහි වික්‍රේ කකචෝපම ඕවාදා අභිඥා මනස කරේ මේ කකචෝප මොහවාදයේ නිරන්තරයෙන් ඔබලා මෙහි කරනවා නම් නෝතුම්මේ වික්‍රේ තම් වචනපතං අනුම්වා තුලංවා ජන්තුම්මේ නාදිවාසේ යාති. එහෙම මෙහි කිරීමේදී ඔබලා ඉවසන්නේ නැති කුඩා හෝ මහත් හෝ වචනයක් තියෙනවා. කකචෝප මොහවාදයේ විතර මෙහි කරනවා නම් ඒ මෙනෙහි කරනකොට ඉවසන්නේ නැති සුළු හෝ මහත් හෝ වචනයක් තියෙනවා නෝ හේතම් මන්ති එහෙම නැහැ තස්මාදී විචය ඉමං කකුජුකම් ඕවාදම් අභික්කනම් මනස කරෝ ඒ නිසා මේ කකුජුකම් ඕවාදේ නිරන්තරයෙන් මෙනෙහි කරන්න තම්මෝ භවිෂ දීර්ඝත්තං හිතාය සුඛාය ආදී ඒක ඕවාදේ අර බොහෝ කාලයකට
හිත සුව වෙනස පවතිනවා කියන තහක් කරා. ඉදමවද භගව අත්තමරතේ වික්ක භගවතෝ වාචනම් අපි නන්දු. බුදු බුදුජාන වහන්සේ මෙහෙම තහක් කරා. ස්වාමීන් වහන්සේලා සතුටපත් වුණා. එතකොට මේක තමයි කකචූපම. කියත උපමා කරගෙන බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. ඉවසනේ කේන්ති ගත්තොත් එහෙම කේන්තරන වැඩකුත් නැහැනේ. ඒ කරන දේ වලට අපිට උපේක්ෂාවෙන් ඉන්න එක තමයි හොඳම වැඩේ. ඒතර අපි කවුද කියලා තේරුම් ගන්න බෞද්ධ මේ විදිහ කියලා අනිත් අනිත්ය. කිසි දෙයකට කේන්ති ගන්න නැහැ කියලා. මේ පැත්තෙන් හොඳයි එහෙම බලන්න හොඳයි. කේන්ති ගන්න නැතුව කරන්න පුළුවන් යමක් තියෙනවනේ. ඒනවනේ ඒක කරන්න කමන්නේ මම මේ ඊයේ පෙරේද පොඩි හරි දැක්කම බුද්ධ පින් ලංකාවට ගෙනල්ලා සෙරෙප්පු වගේ බුදුහාමුදුරන්ගේ මේ රූපේ සෙරෙප්පු වැඩිය දාලා ඒක තහනම් කරලා තියෙනවා දැන් නෝ අතරේ නැක්ක දිහෙම වෙන කරනවා මිනිස්සු ඉතින් වල කේන්ති කරනවා දැන් සමහර වෙලාවට අර බුද්ධහමේ හැදීම වැදගත් අංගයන් මේ චේතනාවන් මන් දන්නව ගොඩක් සවුත් ඇෆ්‍රිකන් සයිනින් බුදු පිළිමය හරිම ශ්‍රේෂ්ඨ වස්තුවක් වගේ තමයි පිළිගන්නේ. නිකන් ගෙදර තියන්නේ නිකන් වටිනා යසින්සුරු ලැබෙන එහෙම ඒගොල්ලන් ඒක තමයි ඔය හැමතැනම තියන්නේ. සමහර වෙලාවට ඔය රෙස්ටෝරන්ට් වල නම් දාලා තියෙනවා බුදුහාමුදුරන්ගේ නමින්. ඉතින් ඒගොල්ලන්ගේ සිතුවිල්ල සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. ඒක හැබැයි ඒගොන්ට අහපතක් වෙනවා කියන්නේ ඒක නිග්‍රහයක්නේ. දැන් බාහයක බුදුහාඳුන්ගේ පින්තූරයක් දාලා තියෙනවා නම් නේද ඒකට වැරද්දක් වෙනවා. ඒකට විපාකයක් ඇති. පින්තූරේ කරන්නේ නමක් දාලා තියෙන බුද්ධ බාර කියලා. ඒකට විපාකයක් ඇති මොකද ඇති නේද? විකසරයක් හදලා තිබුණා බුදුහාඳුන්ගේ ස්ටැචු එක ඇතුලේ තියෙන අර බබල් බාත් එකට දාන මේ වහන්තුනේ බුදු දාන වතුරට දාපුවාම බාර් ටබ් එකට දාලා දාපුවාම බුබුලු මෙහෙම බබල්ස් හැදෙනවා වෙන. ඒකට බුද්ධ බබල් කියලා දාලා තිබ්බේ. ඉතින් එහෙම දේවල් කරනවා. ඉතින් ඒවට චේන් කරා වැඩ නැහැ. ඒ නොදැනුවත්ව කරනවා නෙමෙයි. ඒවල දැන දැන ඒක කරන්නේ.
මේක අපි කරන්න මේ විග්‍රහය කියලා හොඳටම දැනගෙන කරන්න. එතකොට ඉතින් වැරදීම සිදු වෙනවා. ඉතින් අපිට මේක ප්‍රශ්නයක් නෑ. ඒ වගේ ප්‍රශ්නයක් නෑ හොඳට. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒකම හරි. එහෙම නිග්‍රහයක් කරන්නේ නැතුව නිකන් මෝඩකමට එහෙම කරනවනේ. එතකොට ඒත් විපාකයක් තියනවාද හඳු කියන්න අමාරුද? එදි මොහේින් එක මෝඩ සමහර කමන් හිතන්නේ සජුසින පාවිච්චි කරන්න ගෙදර කහරි මේ අර ඒකෙන් උදාහරණ පින්තූරේ දිහා බලපුවම ඇති වෙන ශාන් මේ සැනසිල් හිතට මේ වෙන එක එහෙම අරමුණු කරගන්න කියලා මම සමහර කයින් පාවිච්චි හිත වහන් කරගන්න නම් එහෙමනේ කිසිනේ නැද්ද කියන්නේ එහෙම කරනවා නම් මං හිතනවා මං හිතන විදිහට මිනිස්සු මේ පිළිමේ වත්තර තියාගෙන හරි ඒක දැකලා හරි හිත සැනසෙනවා නම් කොච්චර දෙයක්ද කියලා තව වෙලාවක මං හිත හදාගන්න හදපු විදිහක් තමයි මේ බුදුහාමුදුරුව ලොකු පන්සලේ විතරක් නෙමෙයි හිටිය ගස්සට හිටිය අනන්තරේ හිටිය. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවගේ පිළිමේ මේ පුදන්ට ආරාමයක නැතුව ඕන ගහකට හරි ඕන තැනක තියෙන්න පුළුවන්. නමුත් ඒක වෙන ඒක දිහා බලන විදිහ තමයි ඒකෙන් සැනසෙල්ලක් වෙනවා නම් මම ඒ විදිහට හිත හදාගන්න බල ඔය තැන් තැන් වල තියෙන ගාන වල වන්ට හරි බුදුහාමුදුරුවෝ බොහොම සන්තෝෂයෙන් ඉඳිනේ තමයි ගහකට නේ. බුදුහාමුදුරුවෝ එන්නේ නැහැ නේද? ඒ නිසා කොතන වැඩම කරත් බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ඒකෙන් කාදාරි දිහා බලලා සැනසෙල්ලක් වෙනවා නම් ඒක සැනසෙල්ලක් කියලා. බුදුහාමුදුර අපේ ගෙදරට වැඩිය කියලා කිව්වොත් අපි වත්තේ ඉන්න කියලා කියන්නේ නේද? බුදුහාමුදුර අපි හම්බෙන්න ආවත් ගෙදරට ශ්‍රේෂ්ඨ කෙනෙක් ගෙදරට ආවත් සලකන විදියක් තියෙනවා නේද? නෑ ඔතනින් ගන්න දින පාඩමෙදී අපි බොහොම උපේක්ෂාවෙන් ඉන්න ඕන කියන එකයි. කියන්නේ ඔබ දෙක්කයි කියලා ඔබ මෙහෙම ඔබට කලබල වෙන්නේ නැතුව අපි ඒවට යටි කරගන්නවා. මේගොල්ලෝ ඒ කට්ටිය වුණ එකක් කරගත්තද මෙච්චරයි. දැන් මේ සූත්‍රේ තියෙන විදිහට ඉතින් මේ ජීවිතේ හැම සිද්ධියකදීම ඉතින් මෛත්‍රියේ මේකද කියන්නේ තේන්නේ. එක එක දේවල් බය වෙන්නත් මේ වගේ නමු අපන්ට බැන්න. අපි මේ පිටිපස්සේ දුවන්න එපා. දැන් අර සුනාපරන්තට යන කුණහඳුරන් බුදුහාමුදුරු කියන්නේ පැත්තට යන්න බා ඉතත් උන් නපුරු මිනිස්සු. එතකොට කියන්නේ මේ යෝත් වණී කියලා. එතකොට කියන්නේ බැන්නට කමන්නේ ඒක අහන්නේ නැහැ. එහුවොත් නෝකන් මේ එහුවට කමන්නේ අපි ආයුධ වලින් දන්නේ දඬු මුගුරු වලින් ගහන්නේ නේද? ඒ දඬු මුගුරු වලින් ගහුවොත් එතකොට ඒක කමන්නේ අපි ආයුධ වලින් ගහන්නේ. අපි ආයුධ වලින් ගහුවොත් කියලා කියනවා. එතකොට කියන්නේ ඒක ගෙවට කමන්නේ මරන්නේ නැහැ. වැරුවත් කියලා ඒත් කියන්නේ මරනවා නම් ඒත් හොඳයි නේ කියලා. ඉතින් අර උන්නහන්සේට ඉතින් පුළුවන් නේ ලොකු මෛත්‍රියක් ඇති කරගෙන ඉන්න මේ වගේ නේද? ඒ උන්නහන්සේ ඒ ගිහිල්ලා නේ රහත් වෙනවා. උන්නහන්සේ රහත් වෙනවා 500 දෙනෙක් ඒ චන්ද්‍ර මිනිස්සු 500ක් වහන උනා. ලොකු පන්සලකුත් හැදුනා රක් ඔය. වැදගත්කේ පන්සල මේ මක්කම කියන්නේ මේ පන්සල. ඉතින් අර ඉවසීම මෛත්‍රියේ නේද? මම කියන්නේ ජීවිතයත් ඔය කාරණා පුරුදු කරනවා නම් හරි වටිනවා කියලා. දැන් මනෝ විද්‍යාත්මක විදිහට කියලා තියෙනවා නේද? වෙලාව බලලා කතා කරන එක ඔය කාරණා පහ හුඟක් ඒ වගේ අවස්ථාවල මේ හරි හොඳ ධම්ම චින්තාවක් වෙන කාරණා. වරු තව සූත්‍රයක් තියෙනවා නේද? කාරණා පහනේ කාටද වැරද්දක් වෙන්නකොට කාලයෙන් කියන්නේ ඕනේ. භූතය කියන්නේ ඇත්තක් කියනවා. ඊට පස්සේ මොකද මෘදු භාවයෙන් කියනෝනේ, මෛත්‍රියෙන් කියනෝනේ, ඔව් මේ අර්ථ සහිතව කියනවනේ. එහෙම තියෙනවා. එහෙම නැත්තම් ඒක ඒ චෝදනාව මේ හොඳ චෝදනාවක් එන්නේ නැහැ කියන එක. වැරදි පෙන්නනකොට හොඳින් පෙන්නන්න ඕනේ. ලකුණු විදියට පෙන්නුවත් ඉතින් වැරද්ද පෙන්නන්නේ ආරයන් හදන්නේ. ඒකට යන්නේ හැදෙන්න නම් මෛත්‍රිය කියන්න ඕනේ. නැත්නම් ඉතින්
බයට ඒක නොකර ඉන්නවා නමුත් අර එයාට තව ඊටට හොඳින් කිව්වොත් මට හිතෙන්නේ ඒක හොඳටම හිතේ කින්දාම් බහින නිසා එයා දිගට මේ වැඩත් නොකර ඉන්නවා ඒක ඕනකම මෙයාම හිතලා නොකර ඉන්න පුළුවන් පොඩි කාලේ නිශ්ශබ්ද හිටියනම් අපි ලොකු වෙනකොට ආයෙත් ඒගොල්ලොත් බනින ගන්නවනේ ඔව් පොඩි කාලේ ඔව් අනිත් දැන් ලොකු වුණාම ටීනේජර්ස් වුණාම බැන ගන්න යනවා දෙමාපියොත් එක්ක. දැන් දෙමාපියට කියන්න බෑ මට බනින්න එපා කියලා. දෙමාපියොත් කරන්නේ ඒක. ඒ හුඟක් කාලෙකට මට හිතෙන්නේ අර එකපාරට අර මේ කඩු පහේ යෙදිලා ඉන්න නම් ඒ අර ප්‍රොවෝක් කරන ප්‍රොවෝක් සිටුේෂන් එකක් ප්‍රොවෝක් වුණාම එකපාරට එන්නේ කේන් තියෙදි ඒකෙන් තිය මර්ධනය කරන අර විදිහට කරනවා කියන්නේ ගොඩක් සීන තියෙන හරි විද්‍යාවක් කරනවා වගේ වැඩක් ඒකේ විතර්ක කරන දැන් එහෙම කෙලෙස් සහම අඳුන ගන්න එක තමයි අපිට තියෙන ප්‍රධාන අර විතක්ක සංකාර සූත්‍රයේ මෙහෙම හන්සලගේ මේ නැම විතක්කයක්ම අඳුරගත්තොත් තමයි තියෙන යෝනිස මනසිකාරයක තියෙනවා මේක ආවා මේක ගියා උපින් හොඳ සිහියකින් චිත්තාන් පස්සනාවෙන් ඉන්නවා නම් ඒ සිතිවිල්ලන් මේ සතර සිතිවිල්ලක් ආවා කියලා ඔතේ තව හොඳට දිනු කරගෙන උට සිතුවිලි දිහා බලනකොට පංචක ධර්මයකට අහුණත් ඒක තේරෙනවා මම දැන් පංචක ධර්මයකට අහු වෙලා ඉන්නේ කියලා. ඒක හොඳට දිනු කාලේ පුරුදු කරනවා නේ. දැන් ස්වාමීන් වහන්සේ දැන් අතීත ආශ්‍රම නිසා දැන් මේ කෙලෙස් ආව කියමුකෝ. ඒක අඳුනගත්තොත් එතනින් අකුසලයක් වෙනවද? අඳුනගෙන ඒක කොහොම හරි මර්ධනය කළොත් දැන් කෙලෙස් මේක නවත්තන්න බැහැ. නේ අපි ද අපි අඳුනගෙන ඉතින් වි සිහියෙන් අඳුන ගන්නවා ඊස්සේ වීරය කරන්නේ ඒක වැඩ පවත්තන්න තමයි ඉතින් මම දැන් අපි කරපු සූත්‍රයේ යෝග ගැන කතා කිව්වා නේද ස්වාමීන් වහන්සේ ඒක අර ශ්‍රී දිවෝදන කියන එක වගේ හිතන්දර වත්තු සූත්‍රයේදී ඒක ඒකයි මේ මදිනේව හිතන්දර ඒකදී ඒක අපි දැනගෙන පුද්ගලයන් හතර දෙනෙක් ගැන කියලා ඒක පුද්ගලයන් තමයි කිව්වේ ඒක දැකලා දැනගත්තාම ඒක යා හොඳයි. ඒක හිතේ ක්‍රියාත්මක වෙනකන් තමයි මේ පෞසිද්ධ වෙන්නේ පෞපිරේ ක්‍රියාත්මනක නවත්වන ගමන් ඒක ඔව් ඉතින් ඒක කයින් වචනින් හරි ක්‍රියාත්මක කරන ඒව නවත්තන නේ ඉතින් යයි හැබැයි කුසලේ සාපද්ද භාවය වෙනස් වෙන්න පුළුවන් තියෙන අඩු වැඩි වෙන්න පුළුවන් සිතුවිල්ලක් අකුසලයක් වෙන්න පුළුවන් දාන කර්මයක් නැතුව කියන්නේ ක්‍රියාවක් නැතුව සිතුවිල්ලක් ඇති වෙනවා. නමුත් ඒකෙන් කිසිම ක්‍රියාවක් සිද්ධ කරලා නැහැ. සිතුවිල්ල පමණයි. ඒක විතර කොහොමද මේ தত্ত্বය? ඒකෙන් කයි වචනින් ක්‍රියාත්මක කරලා නැහැ කියලා කියන්නේ. ඔව් කයි වචනින් ක්‍රියාත්මක කරලා නැහැ. සිතුවිල්ලක් පමණක් ඇවිල්ලා තියෙන අකුසල සාගත කියන්නේ. සිතුවිල්ල අකුසල සාගත. ඒක ක්‍රියාත්මක කළොත්. හැබැයි ක්‍රියාත්මක කළේ නැහැ. එතන ප්‍රතිපලයක් කොහොමද? නේද? කර්මපත කියලා දෙයක් තියෙනවා. කර්මයක් දැන් හැම සිතුවිල්ලක්ම කර්මයක්. නමුත් කර්ම පත වෙන්න ක්‍රියාත්මක වෙන්න. දැන් හිතුවද පහළ හිතුවද අකුසලයක්
හොරකමකින් වෙන අකුසලයක් වෙන්නේ නැහැ. ඒකට ඒකට මේ අනාගතේ ප්‍රවෘත්ති විභාග කළා සුළුතාව පුංචි විභාග කරනවා අර හිතුවට මේ මොකක් හරි මානසික පීඩාවකට හරි ලක් වෙයි අදුවන්නේ ඔ ගිල්ටි ෆීලින් එකක් එන්න පුළුවන් මට මේ මෙතන කියලා නෑ ඒකත් නෑ මම සසර සසර සරි සරන අදුදර කරනකොට ඒකේ විභාගයක් තියෙනවා නිකන් උදාහරණයක් කියන්නේ මේ සමහරට හිතෙන්න පුළුවන් ඊළඟ ජීවිතේකදී මගේ දේවල් අනිත් අය හොරකම් කරයිද කියලා නිතර බයක් නැති වෙන්න පුළුවන්. අකුසල කර්ම නැතර කරන උනේ මොනද? මේ නිකාර සම්මහරය බයෙන් ඉන්නේ. එතකොට ඒ ඇති වෙන්න පුළුවන්. ඒ කර්ම විපාක කැඩීට. දැන් හඳුර අපි කිව්වද අපි නිකන් මොකද වැඩක් කර නැතුව ඉන්නකොට දැන් සිතුවිලි නිතර පහත් වෙනවනේ. සිතුවිලි නිතර මේ හිතට එනවනේ. ඇවිල්ලා ඉබේම යනවා අපිව මේ ඒව අල්ල ගන්න නැහැ. ඒ ඇවිල්ලා යනවා. එතකොට මේ මේ කර්මයක් මේ වෙන්නේ නැහැ නේ. අර අහඳුර කිව්වා වගේ කර්ම පත නේ. කර්ම පත එහෙම වෙන්නේ නැහැ නේ. කර්ම පතයක් වෙන්නේ නැහැ. ඔව්. නෝ කර්ම කර්ම වශයෙන් තියෙනවා. මේකත් තියෙනවා කියන්නේ සුදුසු ක්‍රියාවක් වශයෙන්. ඒක සන්තම් කියන්නේ හැම වෙලෙම ඉන්නකොට සතියෙන් කයින් වචනේ මානසික තුන්දරින්ම කර්ම සකස් වෙනවා. එතකොට මේ හිතුවේ පහත් වෙනවා. ඒ මානස කියන්නේ තායතනේ. මානස තායතනේ. මනස. එතන ආන්දර හිතුවේ පහත් වෙන හේතුව මොකද්ද? හිතුවේ පහල නේ මේ මේ. ඒක ස්වභාවයක් නේද? කම් මේ මේ ඒක ධර්මතාවයක් නේද? අතීතස්ස සිතවිලි පහළ වෙන්නේ නැත්තම් එතන හිත වැඩ කරන්නේ සිත ක්‍රියාත්මකයි කියන්නේ සිතවිලි පහළ වෙන එක. මේක මේ මේ විශේෂිතේ ධර්මතාවයක් නේද? ඔව්. දැන් ජීවයක වශයෙන් බුදුරහම හිතකුත් එක්කන්නේ උඹක් කළාවට. උඹක් කළාවට නේ බොහෝ අය මම හිතන්නේ. මේ ධර්මතාවයේ තමයි මේ වැඩ කරන්නේ හැමතිස්සෙම නේද? ඊතර සමහර හිමි. ඊතර එක එක දැන් මේ හිත පහත් වෙන හේතු මොකද අනිත් අපි කියමු දැන් යම් එක එක දැන් එක එකට එක එක හිත මේ සිතුවිලි පහත් වෙන්නේ ඒ වෙනස්කම් එහෙම පහත් වෙන හේතු මොකද එහෙම වෙනස්කම් ඒ කියන්නේ පසුගිය කාල කරමු කර්මානුවද නේ තේ ලැබෙන ආයතන වලට ලැබෙන අනුනු අනුනේ මේ සිතුවිලි පහල වෙන්නේ එන්නේ ඒ අනුනු චිත්ත නේ නේ එයා ලැබෙන අනුනු අනුව තමයි මේ ඒට අනුව තමන්ගේ හිතුවිලි දැන් ලේසි මුදාන මට දෙන අර පන්සලේ ඉන්න තියෙන සිතුවිලි වෙන මොනවා චිත්‍රපටිය බලනකොට හරි වෙන මොනවා හරි දෙයක් දෙයක් කරනකොට එන සිතුවිලි වෙනස් වෙන්න පුළුවන් මේ දෙකේනා කොහොමද වෙනස්ව තමයි නේද එතන පරිසරයයි ඒක තමයි ඒ ආයතන වලට මුණ ගැහෙන අනුනු අනුව තමයි චිත්ත නියාමය කියන්නේ මොකද හම්බ කරන්නේ චිත්ත නියාමය නියාම වශයෙන් එතන හඳුනන හැබැයි දැන් අපි දැන් ඔක්කොම මෙතන ඉන්න කට්ටියගේ හැමෝගෙම හිතුවේ වෙනස්නේ අපේ අරමුණු මේ පරිසරය එකම වුණාට දැන් ඒකට හේතුව මේ ඒගොල්ලෝගේ මෙන්ටල් ඩෙවලොප්මන්ට් එක වෙනස් කර්මය වෙනස් ඒ කියන්නේ හිත දියුණු කරපු ආකාරය අනුව කෙලෙස් පරිත බව හෝ කෙලෙස් යටපත් වෙච්ච බව අනුව අනිත් එක මේ තියෙන දැන් හොඳ අරමුණු ලැබෙන්නේ අභිධර්මයේ තියෙන මේ පෙර කුසල විපාක චිත්තයක් හැටියටයි මේ හොඳ අරමුණු ලැබෙන්නේ. එතකොට අකුසල විපාකයක් චිත්තයක් හැටියට නරක අරමුණු ලැබෙනවා. එතකොට
ඒකට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට මේ ඒ අනුව එතකොට තවත් සිතුවිලි සකස් වෙනවා. හොඳ සිතුවිලි ඇති වෙන සිතුවිලි වල කුසල කුසල වෙනස ඇති වෙනවා. බයෙන්ද දැන් නැන්නේ නේද හමුදුර අපි හරි මාර්කට් වලලා ඉන්නේ දැන් නේ. හොඳ වාරනේ. ඒක තමන්ගේ හිතන්නේ. මේ සීම ගැරන්ටි කියන්නේ. තවකරි කරමු හොඳ දේවල් ඉන්න වෙන්න තියෙ මේ තත්ත්වය අපි ඉන්නේ දැන්. ඈ ඉතුරු ටිකත් ඉතින් යන්න ඕන කොහමද නැත්තම් ඉතින් දැන් මේ ඉතුරු ඉස්සර කරපු හොඳ නිසා දැන් වැටලා තියෙනවා. ඉස්සර කරපු හොඳ ගෙවෙනවනේ. දැන් ඉතුරු ටික කොහමද ඒ ආපේ යටපත් කරගෙන මොකක්hari කරන්න නේද? මේ මොකක්hari හොඳ දැන් ස්ථිර දෙයක් තන කෙල්ලෙන්න ඕනේ දැන්. එතකොට ස්වාමීන් වහන්සේ ඒ නිසා දැන් සත්පත්තානේ සූත්‍රය කියන්නේ අර ඉරියව් ගැන මෙහි කරගෙන ඒ සිහියෙන් එහෙම පවත්වාගෙන යන්න කියන්නේ. එතකොට දැන් අපි ඉරියව් කියන්නේ ස්වභාවික වෙන ක්‍රියාවලනේ. ඒතර ඒවත් එක්ක ඉච්ච කෙලස් පැටල වෙන්නේ නැති නිසා ඒ ඉරියව් වල හිත පවත්වාගෙන හිටියොත් නරක සිතුවිලි එන එක මට පවත්වා ගන්න පුළුවන්. ඔව් දැන් එහෙම විතර ඒ අවධානයෙන් ඉන්නකොට වෙන අකුසල් සිතුවිලි එන්න ඉඩක් නැහැ. කෙලස් පැටල වෙන්න ඉඩක් නැහැ. අන්තිගේ ඉරියව් එහෙම සුභායෙන් කොහොමද සිල් දෙන්න දෙන්නේ ඒක හුස්ම ගැනීම කොහොමද සිල් දෙන්නේ ඒ වගේ එතකොට ඒවා එහෙම තමයි නරකක් ඇති වෙන්නේ තේරෙන්නේ නැහැ එකක් තිබ්බා නේද මේ එකක් තිබ්බ මේ අර දාශිය ගැන කතා කරේ මේ වහලෙ ඒක මේ දැන් සම්මා ආජීව කරනව තියෙනනේ ස්ලේවරි කරන්න මේ බෑ කියලා දැන් ඒක එහෙම ඒක වහල වෙලඳාම කරන්න ඕනේ වෙලඳාම වෙලඳාම ඉස්සර මිනිස්සුම විකුණනවානේ වහල් ධම්මල් දාලා එහෙම තියෙන එක විකුණනවා ඒ කියන්නේ එතකොට එයා ඊට පස්සේ නිකන් ඒක ගෙදරක සතෙක් ඉන්නා වගේ තමයි ඒ සේවකයා තියෙන එයාට ආයි එතන අයින් වෙන්න බෑ එයා අර අර අනීපිරි සිටුතුමා ගෙදර හිටපු දාසියා බුදුහාන් පුන්නා දාසිය බුදුහතුරු කියන්නේ මේ දාසභාවයේ අතුමුදන් බුදුහතුරු මෙදිහත් වෙලා එතකොට එයාගේ දාසභාවය එතකොට ආයියා වහලෙක් නෙමෙයි ඊගාම්ප්‍රේ මෑතක් වෙනකම්ම තිබුණේ ඇමරිකාවේ මේ එංගලන්තේම අප්‍රිකාවෙන් ස්පර්ණවන් මේ ගෙනල්ල ඉවරලා අපි වුණා වෙන්දේසි කරගෙන මේ 1800 ගණන් වල නැවතුනේ මේක ඒක නැවතුනා කියලා තමයි අරමොස්සය වැඩි තියෙන බැරි කවුද මේ ඉබ්‍රාම් ලින්කන් පන්සිල් සමාදන් වෙලා සීලයක පිළිහිදලා බොහොම සැදැහැයෙන් මේ සූත්‍ර දේශනා ශ්‍රවණය කළා සාකච්ඡා කළා ති බොහෝ කුසල් සිත් පහළ කරගත්තා නුවණ දිනු කරගත්තා ධර්මඥානෙ දිනු කරගත්තා ඉතින් මේ සෑම ආකාරයෙන් රැස් කරගත්තා වූ අනන්ත වූ පුණ්‍ය ස්කන්ධේ කුසල ස්කන්ධේ දෙවියන්ට අනුමෝදන් කරමු සීල පින් කැමති සම්ම දෘෂ්ටික දෙවි දේවතාවෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් වඩඩත් වර්ධනය කරගනිත්වා මේ හැම දිනාමවත් මේ පුණ්‍ය භූමියත් මේ සම්බුද්ධ ශාසනයත් ඊහෙන් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් මමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම තම තමන් නමින් අනන්ත වූ සසර පුරාට මිය පරලෝ ගියා වූ සීල ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් පරලොවේ සූපත්ත්ව සැපෙන් සැපයට පත්ත්ව අග්‍ර වූ අමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න අපවත් වූ අදාළ පරම පූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේද
අති ගෞරවනීය සෝමහාමුදුරන් වහන්සේද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ හැම දිනාටත් මේ පුණ්‍ය භූමියටත් මේ සම්බුද්ධ ශාසනයටත් සැලසේවා උන්වහන්සේලාද ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු ඒ වගේම දැන්ට තරමක් රෝගාතුර වැඩි වෙසෙන අපගේ ආචාර්යවරුතුම අම්පිටියේ ලොකු හම්බරන් වහන්සේටත් මේ පින් බලයෙන් නිරෝගී සම්පත් උදා වේවා දිගාසිර සම්පත් උදා වේවා කායික මානසික සුවපත් භාවයම සැලසේවා කියලා සාදු කියලා ආශිර්වාද කරමු ඒ වගේම අද දවසේදී අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ අද දවසේ උපන් දිනේ සමරන අපගේ අති ගෞරවනීය ආනන්ද අනුනායක හඳුරන වහන්සේටත් මේ පින් බලෙන් නිරෝගී සම්පත් උදා වේවා දිගාසිර සම්පත් උදා වේවා හැම යහපතම ශාන්තියම සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් කල්පනා කරගන්න මේ සෑම ආකාරයෙන්ම රැස් කරගත්තා වූ පින්කම් වල බලෙන් මේ පින්තුන් වෙනුවෙන් බොහොම කරුණාවෙන් බොහොම කැපවීමෙන් මේ සූත්‍ර දේශනා විස්තර කර දුන්නා වූ ගෞරවනීය පඬිතුම හඳුරන වහන්සේටත් තව තවත් මේ ලෝක ශාසනික සේවය විදිහට කරගෙන යාමට අවශ්‍ය කරන කායික මානසික සුවපත් භාවයේ නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා හැම ශාන්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් කල්පනා කරගන්න මේ සෑම ආකාරයෙන් රැස් කරගත්තා වූ අනන්ත වූ පුණ්‍යස්කන්ධේ කුසලස්කන්ධේ පොදුවේ මේ පින්වත් සෑම දිනාටත් විතර දුරේ සිටිනා වූ ඇත්තන්ට සියලු සත්වයන්ට මතකසේ අනුමෝදන් වේවා. මේ සෑම දිනාගේම කායික මානසික දුක් පීඩාවන් දුර වේවා කායික මානසික සැප සැහැල්ලු සැනසීම උදා වේවා හැම දිනාගේම මෙලොව ජීවිත හැමතිස්සම සුවපත් වේවා පරලොව ජීවිත සුගතිගාමී වේවා හැම දිනාගේම යහපත් සිතුම් පැතුම් මේ ලෙසින් ඉෂ්ට සිද්ධ වේවා හැම දිනාටම ප්‍රාර්ථනා කරන්නා වූ ලෙස උතුම් මුන් නිර්වාණ අවබෝධයෙන් සැලසේවා කියලා සාදු කියන ප්‍රාර්ථනා කරනවා. හොඳයි කවුරුත් වන්දනා කරගන්න මහා සංඝ රත්නය ආශිර්වාද කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති.